අයිබෝන් පුතේ මට පෙරලා බලලා කියන්නේ නම් මොකද්ද දාලා තින්නේ කියලා ස්වභාවික ජලජ පරිසර පද්ධති කියන එකට මොකද්ද දාලා තින්නේ එකද කැපිටල් ඒද මුල මුල ඇත රෝම ඉලක්කම් තුන රෝම ඉලක්කම් තුන නම් වෙන්න බෑ පුතේ ඒක නෑ මම කියන්නේ ස්වභාවික ජලජ පරිසර පද්ධති චාට් එක ගන්න කැපිටල් ඒ කැපිටල් ඒ කැපිටල් ඒ කැපිටල් ඒද ෂුවර් එකට ස්වභාවික ජලජ පරිසර පද්ධති එහෙනම් ඒ පාටින්ම කැපිටල් B ස්වභාවික භෞමික පරිසර පද්ධති ස්වභාවික භෞමික පරිසර පද්ධති මොකද සර් ස්වභාවික භෞමික පරිසර පද්ධති භෞමිකයි කියන්නේ පුතේට එන ස්ප්‍රියල් නේද මේ පොළොවේ තියෙන්නේ නේ පොළොව සම්බන්ධයි එතකොට ඉතින් භෞමික පරිසර පද්ධති ගත්තොත් එහෙම ඉතින් ඒක යටතේ ඕගොල්ලෝ වනාන්තර ඉගෙන ගන්න ඕනේ ඊට පස්සේ තෘණ බිම් ඉගෙන ගන්න ඕනේ ඒ දෙක විතරයි ඔයගොල්ලන්ට දැනට නම් තියෙන්නේ වනාන්තර හා තෘණ බිම් ඉගෙන ගන්න තියෙනවා හරි අපි ලියමුද එහෙනම් පොඩ්ඩක් මං ඉදට කලින් එකේ අංකනේ වැරදිලා තියෙනවා මට කැපිටල් ඒනේ ස්වභාවයේ ජලජ පරිසර පද්ධති ඒ කියන්නේ මිරිදිය පරිසර පද්ධති වලට මොකද දාලා තියෙන්නේ රෝම ඉලක්කම් රෝම ඉලක්කම් කන්නේ කියලා එතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා මගේ ඊට පස්සේ ඒක යටතේ ගංගාව වලට දාලා තියෙන මොකද්ද සිම්පල් නේද ඔව් සර් ආ ඒක දැන් මගේ අතින් පොඩි මිස්ටේක් එකක් කරලා තියෙනවා හරි කමන්නේ රෝම ඉලක්කම් නෙමෙයි එතන දාන් තිබි ඉන්දු අරාබි ඉලක්කම් දාන් තිබි දැන් කමන්නේ වෙනස් කරන්න එපා හරි ලියමු පොඩි නෝට් එක පොඩි නෝට් එක ගොඩබිම හා බැඳුණු පරිසර පද්ධති නේද පරිසර පද්ධති මින් අදහස් වේ ගොඩබිම හා බැඳුණු පරිසර පද්ධති මින් අදහස් වේ සර් ආයි කියන්න පුළුවන්ද? ආ කියන්නම් ඉතින් මොනව කරන්නද හරි? ගොඩ බිම හා බැඳුණු පරිසර පද්ධති මින් අදහස් වේ. මෙයද ප්‍රධාන වශයෙන් මෙයද ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයකින් මෙද ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයකින් පුතේ අර රෝම ඉලක්කම් දාපු පාට තෝරගන්න. මේ පාට නැත්තම් පැන්සලකින් දාන්න එච්චර හිතන්න එපා. රෝම ඉලක්කම් 1 වනාන්තර කැමරා ඔන් කළ පේපර් ලියමුද ලියන්න පුළුවන් කොට කට්ටිය පොලිමේ ස්වන්රෝදායන තමයි යන්නේ PHI අයල මාවත් කණින් අල්ලලා දාලා PHI මාත් මාවත් දාලා ඔයාලත් දාලා එක්කයි එදිනෙන් ಅಲ್ಲಿ මට ඔබ විශ්වාසයි මට ඔබ විශ්වාසයි හොඳට ලියන්න අයියෝ පාන් කෝල් පේපර් එක කරන්නේ විශ්වාසය කඩ කරන්න එපා
වචන සංයුගල් ටිප් පස්සේ අවංකව ලියන්නයි තියෙන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මම පේපර් එවන්න බෑ. PDF එකක් දෙවන්නේ. ඈ පැය එකමාර හරි පැය දෙක හරි ඒ වෙලාවටම කරන්න පුතේ. ෂාප් ටයිම් එකකටම කරන්නේ. පන්ති දින ඒ ටයිම් එකට කරේ. තේරුණාද? අවංකව ඒ වෙලාවටම කරන්න. ඒක කඳුගා අපතේ කඳුගා රිපේ ගිහින් එන්නේ. මම නැහැ. කඳුගාල් ට්‍රිප් එක ගිහිල්ලා එන්න පුළුවන්. මේ එතකොට ඔගොල්ලෝ බලනකොටත් අවංකව බලන්න ඕනේ. ඒක ඊටත් වඩා වටිනවා. බලනකොට අවංකව බලන්න එක තමයි වැදගත්. මොකද වැරදි වෙනවා දකින්නකොට හිතට අමාරු. මේක මගේ වැරදි අපරාධ මේකට අරක තිබ්බනම් හොඳයි. එතකොට හිතන අමාරු වැඩි පුතේ. ඒකින්ද මම හිතා ලියනකොට තේරි අවංක වෙන්න ඕනේ. පේපර් එක බලනකොට. නේද? ෆෝන්ස් එකක් දාලා අච්චුපතින් බලන්න නැති තරම් අපි ඉදමු අවංකයි කියලා කනාවට ගහන එක තේරුම් ගන්න පොඩ්ඩ ලියවන්න ඕනේ හොඳට ලියවන්න උත්තර ටික මේ පළවෙනි ෂයි එක විතරයි නේද ලකුණු වැලි එහෙම කරනව නේද උත්තර නැති වෙන අදන්න පුළුවන් අනේ උත්තර එවන්නත් එපෑයිද නැත්නම් ඉතින් වැඩක් නැහැ නේද සාකච්ඡා කරනව නම් ඕනේ නැහැ දැන් සාකච්ඡා කරන්නේ නැත්නම් උත්තර එවන්න මෙන්න ඔය ලියන විදියට හදුවම හරි සර් පෙන්නන්නේ විදියට හැමෝටම පාසු කරන්න නැති ප්‍රශ්නෙත් තියෙනවා ඉතින් අපි එතකොට ඒකත් බලන්න ඕන සමහර පන්තිවල පාසු කරන්න නැති අය අපි පන්තිේ එන කීප දෙනෙක් ඉන්නවා හරි ඒගොල්ලෝ ඉතින් පේපර් එකක් දෙනවා පළවෙනි පාඩම් හය. හරි. වනාන්තර ගැන කතා කරමු නේද? වනාන්තර යටදී ඔයගොල්ලෝ තෙත් වර්ෂා වනාන්තර ගැන කතා කරන් තියෙනවා. කඳුකර වනාන්තර ගැන කතා කරන් තියෙනවා. ඒ කියන්නේ ඇහෙන්නේ නැහැ නේද? එහෙනම් පුතේ, ඒ කියන්නේ අනිත් පැත්තේ ඇහෙන්නේ නැද්ද පුතේ? නැහැ සර් හොඳට ඇහෙනවා. ඔව් ඒකද ඇහෙන්නේ නැති අය පොඩ්ඩක් මොකක් හරි කරන්න පුතේ. ENT සර්ජන් කෙනෙක්ව හම්බෙලා පොඩ්ඩක් මොකක් හරි ප්‍රතිකාරයක් ගන්න පුතේ. තෙත් වර්ෂා වනාන්තර ගැන ඉගෙන ගන්න තියෙනවා. කඳුකර වනාන්තර ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ වියලි මිශ්‍ර සදාහර්ත වනාන්තර ගැන ඉගෙන ගන්න තියෙනවා කටු පඳුරු හා ලඳු කැලෑ ගැන වෙනම හතරක් කොටස් හතරක් ඉගෙන ගන්න තියෙනවා සිම්පල් A B C D කියලා හතරක් ඉගෙන ගන්න තියෙනවා හරි වනාන්තර කියලා ලියුවානේ දාන සිම්පල් A නම දිගයි ඔව් එතකොට අර කලින් ඒවා සිම්පල් දාපු පාට තෝරගන්න තෙත් වර්ෂා වනාන්තර ඇලෛරක් නිවර්තන වැසි වනාන්තර ඇලෛරක් තෙත් සදාහරිත වනාන්තර සදාහරිත කියන නම ඇවිල්ලා තින්නේ ඇයි හැමදාම කොළ පාටයි තෙත් වර්ෂා වනාන්තර නිවර්තන වැසි වනා ඇලෛරක් ඈ නිවර්තන වැසි වනාන්තර තෙත් සදාහරිත වනාන්තර හරි අපි බලමු මේකේ මොකද කතාව කියලා. දැන් මේවනම් පොඩක් මතක තියාගන්න වෙයි. අපේ උඩින්ම ඉංග්‍රීසි එකේ පිළිවෙලට යන වන්දනා කියන්න පුතේ පළවෙනි තිත ඊළඟ ආකාශ කියන ලෑස්ති වෙන්න අරුණි අෂේ අෂේ නෙමෙයි දුෂෙන් ඉන්නේ මේකේ කියන ලෑස්ති වෙන්න. වන්දනා කියන්න වර්ෂාපතනයේ වසර පුරාම පවතින
Usna te desa gunaya keta. Anda bilang apa? Usna te arti nama, wahid nama, tetap subahwe arti nama. Usna te desa gunaya tamai diene. Wacana pura amu, warga bahatanya mana pute, jale ya kian de, itu amat thundin dekabal agan. Puluan tenak tamai meg. Hari Akash. Warga warga bahatanya, milimeter dedah hata wala ihale. Anna dedah hata wala ready ya, milimeter dedah hata wala ready. Mana kerja? Untuk tawain apa? Untuk tawain apa? Ready. Hari kiam balan na, ilang itu Aruni. Aruni kian apa? Kaya enna. Kani. Tidak. Vishal lese si. Pute jala chakra, carbon chakra, nitrogen chakra, phosphorus chakra, sulfur chakra. Mereka khani jala mana warga dewan untuk ඒ ශාක දිරාපත්වෙහි පසටම ඒවා හොඳට ලැබෙනවා හොඳට කණිජ චක්‍රය ක්‍රියාත්මක වෙනවා දුෂේ මුහුදු මට්ටමේ සිට මීටර් 900 දක්වා ප්‍රදේශවල පිහිටයි මීටර් 900 වගේ ප්‍රදේශවල තමයි පුතේ මෙයා ඉන්නේ මීටර් 900 වගේ ප්‍රදේශවල තමයි මෙයා දකින්නේ ඉන්නේ තේරනවාද මුහුදු මට්ටමේ දැන් කඳුකර වනාන්තර කියන ඒවා පුතේ 900 වඩා උඩේ වෙලා තියෙනවා මෙයා ඉන්නේ 900 වගේ ඉන්නේ ඒරියා එකේ තමයි මෙයා දකින්නේ තේරුණාද අත්මා කියන්න පුතේ ඊළඟ එක හොර කීන මිල්ල හල් මිල්ල හා නැදුන් වැනි ආර්ථික වටිනාකමින් වැඩි ශාක බහුලය අන්න බලන්නකෝ දැන් නැදුන් වගේ ගස් කියනවා හරි වටිනවනේ ඉතින් ආර්ථික වටිනාකම කියන්නේ ඉතින් දැව තමයි ලී ගන්න පුළුවන් කියන එක ලී තියෙන ශාක හොඳටම තියෙනවා මොකද පුතේ Kau buat ini demam apa sih kapal ini? Ani ya buat itu anu net ya buat itu kapal ini berada di Singapura aja. Mendingnya mau untuk pagar kedua, net. Nah, ini kedi mama dana ini festival ini minisu ini kan? Ini apitnya berada, batinnya kamu terung ganu, naya tarik ganu, naya itu keranu, naya diwara mema keranu, mema mema ini kela. Ada, jadi mama kata agam berarti karek berbola langka agam kita buat itu gamak tienno. Ini gamatnya anu kapal kerapa? Singapura aja kan? Ini langka, ini hotspot teka. Tema hotspot ya ini itu kota eva ke eva luar deh singra aja itu rukal lah langka agama mana cara kita kenyang na buluan putih replace karena buluan ekat desa balan nyonya ekat terungkan na terang ekian neuron ada karena ne bau teriak ini tempara dia masih tawat dia ada ini sekarang bau teriak ini desa balan nyonya patah wise ini putih ekolo banat dah mak kerja ini nona katil orang terin ne hari itu kalau putih, dengan kapet par, hadan lagi emukku, itu pas sebenarnya tiga tahun segini, Singaraja restoran, Singaraja kottu kade, Singaraja polroti kamu, ne, he mana itu, mam kini itu baru dekia anakku, eh, Singaraja sisi bawah tuh potdak na agen ya, eva ge tiga, itu pas eva itu na waste ke putih, kiri mas Singaraja itu namanya, eva itu na apar drabi ukuran Singaraja ni, tiga tahun segini, aturu par valle itu, adi par valle ඊට පස්සේ දඩ යං කරනේවා රාතිත් පොළවල් ඊට පස්සේ එක එක දේවල් ඇදලා වනාන්තරයේ ක්‍රමෙන් ෂේ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ගැන අවබෝධයක් නැතිකම මොකද ආසියාවේ දකින්න තියෙන හොඳම වනාන්තර අතර තියෙන එක තමයි සිංහරාජය. හරි. Sustainable development කියලා තිරසාර සංවර්ධනය කියලා කියන්නේ මේ කාපට් පාරක් හදන එක නෙමෙයි වනාන්තරයක් නෙමෙයි. ඒක නෙමෙයි බුද්ධිමත් තියෙන एक ओगलों ने तीर ना ऐसी के लिए मांग इतना दें अभी यहाँ तीर सार कोट से ले में आ हरि ये भाई जी तीर उनका एक गिटार का गाना वो गेन बोलते मेनलो की पे क्या होना है बोलते सांद्रु गेन आज सिग्नल मार्कर प्रॉब्लम में आती ना वागे नहीं अंकित ने कहा तेरे मत दाने dialogue ke dialogue dialogue ke
ගණව වැඩෙන ශාක පිහිටයි. මීටර 40ට වඩා උඩ ඒ කියන්නේ පුතේ මේ ගසුඟක් මොකයිද? උසයි. හරි? උසයි. තේරුණාද? උඟක් උසයි. ආ දනීෂා ඊළඟට කියන්න පුතේ. දිහාන් දුල්ලිනි ගයන්ස ලෑස්ති ලයින්. දනීෂා කියන්න. සාදු නිස්තරී භවනේ වී ඇත ශාක මත අපිශාක හා ආරෝහක ශාක බහුලය නිදසුන් සිංහරාජ වනාන්තරයේ කන්නෙලිය දියග නාකියාදිනිය සහ වන සංකීර්ණ ඔව් ඒක නම් පුතේ සිංහරාජ කියන්නේ තනි එකක් ඔය කන්නෙලිය නාකියාදිනිය දෙලියාගල කියලා කියන්නේ පුතේ තනි ඒ කියන්නේ එක කොම්ප්ලෙක්ස් එකක් එකට තියෙන සෙට් එකක් ආවේනික ශාක සතුන් ඉන්නවා විශාල වශයෙන් පුතේ හිතන්නකො කොච්චර වටිනවද ලංකාව විතරයි ගස් තියෙන්නේ ලෝකෙම ලංකාව විතරයි මේ සත්තු ඉන්නේ ලෝකෙම සර් බින්කෝ වගේ හිතන්න කොච්චර වටිනවද කියලා ඒ වගේ දේ නම් ඈ ඒ මම ඔයගොල්ලන්ට කිව්වනේ නේද අර අපිට ගියාම මේ මම කිව්වනේ නේද ඒකේ සින්දු කියන්නේම බෑ කියලා කිව්වා මම කිව්වා ඒක තමයි මතකයි ඒකේ සින්දු කියන්න බෑ මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්න බෑ ඒ එහෙම තමයි අනිවාර්යෙන් ඒක නීතිය හොරෙන් කරන්න ඇති කට්ටිය සින්දු නම් කියන්න බෑ කොහොමත් මම හිතන්නේ හරි කවුද දනීෂා දුල්ලිනි කියන්න පුතේ ඊළඟ එක සුවිශේෂී වැදගත්කම් කියන්න පුතේ පළවෙනි එක ඒකදේශික ශාක හා සත්ත්ව විශේෂ බහුලව වෙසේ අන්න හරි ඒකදේශික එන්ඩෙමික් ස්පීෂීස් ලංකාවේ විතරයි ඒගොල්ලෝ ඉන්නේ හරි ගිහන්සා කියන්න පුතේ ඊළඟ එක රටක ජල සම්පත සුරකින සුවිශේෂ පරිසරයක් ලෙස සැලකේ. හරි. ඇත්තටම රටක ජල සම්පත ආරක්ෂා කරගන්න වටිනම සම්පතක් විදියට මේ ස්වභාවික තෙත් වර්ෂා වනාන්තර අපිට ගන්න පුළුවන් පුතේ. හරි. අන්තිම දිත කියන්නේ ඒකේ. හරිත් ජල පෝෂක ප්‍රදේශ ලෙස ක්‍රියා කරයි. ඒ කියන්නේ මොකද්ද පුතේ? ඇලවල් වලටම බත් කවනවද මග දියනකොට? ඔය ඇල දොල ගංගාවල් වලට ජලය සැපෙන්නේ මේවැ. ජලය සැපෙන්නේ මේවැ. තේරුණාද? හරි ජලය සැපෙන්නේ මේවැ. ඒක මතක තියාගන්න. හරි. පුතේ ස්ටැටිෆිකේෂන් ස්තරී භවනය දකින්න තියෙනවා මේ වනාන්තර වල. අපි පොඩ්ඩක් ඒක ගිනගමු. ඕගොල්ලන්ට අනාගතේ මන ගවන්න උල්පත් දෙනවා. අනිවාර්යෙන්. දස් කපන්න කපන්න පස්සේ ලවන්තාවය වැඩි වෙනවා. උල්පත් ඉඳෙනවා. ඒ ගැටලුව නම් ඇති වෙනවා. කොහොමද උල්පත් ඉඳෙන්නේ? දස් කපන්න කපන්න උල්පත් ඉඳෙන්නේ කොහොමද? අවබෝධයක් තියෙනවද? අදහසක් තියෙනවද? වර්ෂාව අඩු වෙනවනේ ශාක අඩු වෙනවා. ආ ඒකත් හරි. ඒක එක කතාව. වර්ෂාව අඩු වෙනවනේ. ඇයි අනිත් එක ඉරේලිය කියන පොළොවට පතරේ වෙනවා. පතරේ වෙලා පස්සේ තියෙන ජලය මොකද වෙන්නේ? වාෂ්ප ඒ වගේම තමයි මුල් නැති වුණාම පස්ස හේදිලා යන පස්ස හේදිලා ගියාම මේ පස්ස රැඳෙන්නේ මොනවද ඇලදොල ගංගාව වැව්වල පතුල දැම්පතු. එතකොට ඒකේ ගැඹුර මොකද වෙන්නේ පුතේ? අඩු වෙන. ඉස්සර තරම් ජලධාරිතාවයක් යන රඳන්න බෑ. ක්ෂණික සම්පතුල තත්ත්වයක් ඇති වෙනවා. වැඩි තියෙන වතුර පිටාර කරලා නේද? අපත යාමක් නෙවෙන්නේ නේ? හරි. පොඩ ගයිද මම. මේ මම ස්තරී භවනය කියන එක ගැන කියලා දෙන්නයි මේ උත්සාහය.
දෙකක් ඇත නේද? අවදි. හයි. ඔව් වෙන පාරකින් දාමු නේ කක්කින නැත්තම් මේක පටලෝ ගන්න නේ. සාමාන්‍යයෙන් තෙත් වර්ෂා වනාන්තරයක කැපුමක් එදුවාම ඔන්නෝම තමයි පුතේ ගස් තියෙන්නේ. තේරුණාද? භූගෝලයෙන් ඉගෙන ගන්න කට්ටිය මේක දන්නවත් ඇති. ඉස්සරහට මේක ගැන හොඳට ඉගෙන ගන්නත් ලැබෙයි. විද්‍යාව පැත්තෙන් එහෙම ගියොත් එහෙම මේ උඩින් තියෙන ස්තරයට කියන්නේ පුතේ. මේකට කියන්නේ උඩු වියන් ගස් අයියෝ අම්මලේ මොකටද සාත්තු කළ වවන ඕකිඩ් ඔව් ඕකිඩ් මේක ඕකිඩ් කියලා දාන්නේ ඒවට කියන්නේ මොනශාක කැලේ ඕකිඩ් ඔක්කොඩ වඩා ලස්සනයි ඔව් අපිශාක එපිපයිස් මේ ගස් ඉස්තර වලින් එළියට ආපු ගස් තියෙනවා ඒවට කියනවා පුතේ නෙරු නෙරලවිල්ලා ස්තරය නෙරු ස්තරය කියලා එහෙමදි වල වැල් වගේ ඒවා යනවා පුතේ වැඩි පැලෑටි වැවෙන්නේ නැහැ. තෙත් වර්ෂ වනාන්තර වල පොයින්ට් 40න් ඉඩ තියන්න. පොයින්ට් 40න් ඉඩ තියන්න. සර් ඒකට දැම්ම මේ සර් ඒකට මේ දැම්මේ මොකක්ද කියලා කියන්න පුළුවන්ද? ඈ ඒ කියන්නේ කෝකටද ඒකට කියලා කියන්නේ පුතේ? වනාන්තර වලට පස්සේ තව අනුමාත්‍රකාවල් ලියුවා. වනාන්තර යටද දැම්මේ තෙත් වර්ෂ වනාන්තර. ඒකට දැම්මේ සිම්පල් ලේ නේ. සිම්පල් ලේ. ආ හරි හරි. හරි. ඊට පස්සේ තරුවක් දාන්න පුතේ 30 40න් ඉඳ තිබ්බා තරුවක් දැම්මා ලියන්න තෙත් වර්ෂ වනාන්තරයක දැකගත හැකි සුවිශේෂී වැදගත්කම් මෙසේ වනාන්තරයක දැකගත හැකි සුවිශේෂී වැදගත්කම් මෙසේ එතන තියෙනවා පුතේ 33ක් නේද හරි පුතේ මේක අඳිමුදත් පොඩ්ඩක් ලස්සනට ඔයගොල්ලෝ පැන්සලෙන් විතරක් අඳින්න පස්සේ හැමිට නිර් විස්තර එක පාටකින් උඩු වියන එක පාටකින් යටි වියන එක පාටකින් එපිපයිට්ස් ටිකයි ආරෝග ශාකයි මේක වෙනම පාඩු. තිත්තුන ලියන්නේ ඉඳ තියලා ගන්න. ඇහුන් නෑ රවිනු ඒක කියපු එක. තිත්තුන ලියන්නේ ඉඳ තියලා. ඔව් තිත්තුන ලියන්නේ ඉඳ තියලා පොදේ තිත්තුන ලියන්නේ ඉඳ තියලා. ඩක් ගාලා.
අපි ඊළඟ session එකේදී කඳු කරවන අන්තර්ගත ආරම්භ කරගනිමු. කිතුනොත් අපිට සතිය පන්ති වෙලාවට ටෙස්ට් එක කරන්නත් ඉඩ තියෙනවා. යන්න බෑ ඉතින් ඔනේ ඉන්නේ කීප විදියට. ඒක අමාරයිනේ ඔක sessions තුනක් විතර දාලා පැය දෙකක් විතර කරන්න හරි. ඉන්ටර්ලේෂන් එක කරයි දන්නේ කොපි කරයි දන්නේ දාගෙන. ලස්සනට දෙන්න ගන්න. මෙහෙම තට්ටු තියෙන එකට තමයි කියන්නේ පුතේ ස්තරී බවනේ පොඩ්ඩේ ඒ නෝට් එක ඔයාලා දැනගෙන ඉබලේ. ස්තරී බවනේ කියලා තිබ්බනේ ඒක කොහේ හරි නෝට් එකේ දැනගන්න. ආ හරි. ශාක මුදුන් ස්තරී බවනේ වී ඇත. හැබැයි ඒ කියන්නේ කියලා දෙද්දි තමයි ඇඳලා තියෙන්නේ. ඒකෙන් තේරෙන්නේ. ආවෙ ඉඳලා නැහැ කියලා දෙද්දි ඇඳලා. ඔව් තාම අඳින්න පටන් ගත්ත විතර සමහර අය. ගෲප් එකක් දාලා තියෙනවා. ඒ දෙනු යන්නේ. ඒක තමයි ඒක තමයි මම ආවිජත් එක ගහයි යන්න තමයි මම හිතන්නේ. විශේෂයෙන් කියන විනාඩි 9ක් වගේ තියෙන ඉක්මනට අඳමු. මගනේ කොන්න
යනකොට දීලා යන්න. තව විනාඩි 6 ඉක්මන් කරන්න කට්ටිය. දැන් නම් කරන්න. පාට කරන්න නෑම කරන්න ලෑස්ති වෙන්න බා. මෙච්චර ඉදින් වනසන්තතියක් තියෙනකොට ඉතින් ඇත්තටම අච්චර වැස්සක් නැතුව බෑ නේද? ඒ වගේම තමයි ජලය හොඳට ආරක්ෂණය වෙන. බලන්නකො. වනවැස්මත් එක්ක බලද්දි. ඉන්න මේ රොයිට් කළා ෆෝන් නේම් දින පුළමන්නේ තියෙන අපේ ලිස්ට් එකේ LPL එකටින් රොයිට් කළා ෆෝන් දින පුළමයි මේ ඉන්නේ දැන් ටිකක් දවස් මම ළඟට සිද්ධිය දැන් ටිකක් කලනේ එහෙමයි අද වෙලාව කියලා තේරුම් වෙලාද? හරිද? ඉවරයි සර්. අද ගිම්මානාල මේ සති ගිම්මාන තරහට කිව්වේ සර් ඉවරයි කියලා. බැන්න නේ අදට. ඉතාලා ගිය. ඉතාලා මාද ඉවරයි සර් කිව්වා. සර් ජීදෙන් දෙලම් කල්ලිවර. අර කියන එකත් අද ගැඩි ගැඩි ඇයි. අනිවාර්යෙන් නම් කට එකද වැදගත් වෙන්නේ මොකද තල ටික මතක තියෙන්න ඕන තල තුනයි ප්‍රධාන පාලිනිෂේෂන් එක මේයි වගේ කට්ටි අඳින එක නේද Yeah, I can't.